ශ්‍රී ලාංකිකයන් විදිහට පොල් කියන්නේ අපේ ආහාරවල වැදගත්ම තැනක් ගන්න දෙයක්. හැබැයි බොහෝ දෙනෙක්ගේ නරක පුරුද්දක් තමයි පොල් ගෙඩියක් බින්දාම ඒකේ වතුර ටික නිකරුණේ අහක දාන එක. සමහරු නම් එය කෝප් එකට වක් කරගෙන එවිලෙම බීමටත් ගන්නවා. හැබැයි ඔබ දන්නවද පොල් වතුරෙන් ඊට වඩා ඉතාම හොඳ ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. ඒ තමයි නිවසේදීම විනාකිරි හදාගන්න එක. විනාකිරි හදන්න ඉතින් අමුතු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ලොකු වීදුරු බෝතලයක් අරගෙන එදිනදා ගන්න පොල් වතුර ටික එකතු කරගන්න විතරයි ඔබට තියෙන්නේ. අලුතෙන් පොල් වතුර එකතු කරන හැම වාරයකම බෝතලේ ටිකක් සොලවන්නත් ඊට පස්සේ මූඩිය ඇරලා පීඩනය නිදහස් කරන්නත් මතක තියාගන්න. සති 3ක් විතර යද්දී පොල් වතුර ඉබේම විනාකිරි බවට පත් වෙනවා. ඉතින් මේ විදිහට හදාගන්න විනාකිරි අවශ්‍ය නම් කෑම සකස් කරගන්න ඔබට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි සති කිහිපයක් යනකොට ලොකු ප්‍රමාණයක් එකතු වෙන නිසා ඒයින් වෙනත් ප්‍රයෝජනත් ගන්න එක තමයි වඩාත්ම සුදුසු. මේ වීඩියෝ එක ඉවර වෙනකල් ඔබ බලුවොත් නිවසේ බොහෝ වැඩ කටයුතු පහසු කරන්න ගෙදර හදන විනාකිරි යොදා ගන්න හැටි ගැන ඔබට හොඳ අවබෝධයක් දැනුමක් ලැබේවි. රැඳෙන්න මේ වටිනා වීඩියෝවේ අවසාන තත්පරය දෙක. අංක 1 ෆ්ලෂ් කරන ටැංකිය පිරිසිදු කරගන්න. සාමාන්‍යයෙන් අද වෙද්දි ගොඩක් නිවෙස්වල නාන කාමරවල කොමන්ඩ් එකක් සහ එක ෆ්ලෂ් කරන හදපු පෝසිලින් ටැංකියක් තියෙනවානේ. ඒක පිටතින් බැලුවාම ග්ලේස් කරපු නිමාව නිසා බොහොම පිරිසිදුවට ලස්සනට දැක ගන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් ඒක ඇරලා බැලුවොත් බලන්නත් අප්‍රසන්නයි. වතුරේ තිබෙන විවිධ අපද්‍රව්‍ය, පාසි වගේ දේවල් එක්රැස් වෙලා ඒකේ ඇතුළත සහ ප්ලාස්ටික් කොටස් සියල්ලම වටේ ස්තරයක් බැඳිලා තියෙනවා ඔබ දකින්න ඇති. කාලයත් එක්ක මේ ෆ්ලෂ් කරන සැකැස්ම හිර වෙන්නත් හේතු වෙන්නට පුළුවන්. අපි අර කලින් කියපු විදිහට විනාකිරි ටිකක් ගෙදර හදාගත්තොත් මේක පිරිසිදු කරන්න අමුතුවෙන් මහන්සි වෙන්න ඕන නැහැ. ඉතින් ගෙදර හැමෝම බාත්รูම් එක පාවිච්චි කරලා නිින්දට යන්න කලින් ඔබට පුළුවන් ෆ්ලෂ් කරන ටැංකියට විනාකිරි ටිකක් දාන්න. අනුකෝප භාගයක් මේකට හොඳටම ඇති. උදේ වෙද්දී අර බැඳිලා තිබුණු අප්‍රසන්න ස්තරය ඉබේම බුරුල් වෙනවා. ඊට පස්සේ ෆ්ලෂ් කරද්දී ඒක නිකම්ම හේතිලා යනවා. මුල් වරට පටන් ගන්නකොට හැමදාම රැට මේ වැඩේ කරන්න මතක තියාගන්න. දින කිහිපයක් යද්දී ඇතුළත සම්පූර්ණයෙන්ම වගේ පිරිසිදු වේවි. ඊට පස්සේ සතියකට දෙවරක් නිදා ගන්න කලින් මේ වැඩේ කරාම හැමදාමත් ඔබේ ෆ්ලෂ් කරන ටැංකියේ ඇතුළත පාසි සහ වෙනත් අප්‍රසන්න දේවල් වලින් තොරව අපූර්වට පවත්වා ගන්න ඔබට හැකියාව ලැබේවි. අංක 2 ෂවර් හෙඩ් වල අවහිර වීම ඉවත් කර ගන්න. ගේනකොට දිලිසෙමින් තිබුණු බොහෝ නානකාම රූපාංග දුර්වර්ණ වෙන්න. එහෙම නැත්නම් ඒවායේ අවහිර ඇති වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. විශේෂයෙන්ම ෂවර් හෙඩ් එහෙම නැත්නම් බිඩේ ෂවර් වගේ කුඩා සිදුරු සහිත උපාංග වල ඉක්මනින්ම සිර වීම ඇති වෙන්නට පුළුවන්. නිවසේ තිබෙන කිවුල් ජලයේ තිබෙන ප්‍රදේශයක හරි මුහුදට ආසන්න ප්‍රදේශයක හරි නම් මේ වැඩේ අවුරුද්දක් වගේ කෙටි කාලෙකින් උනක් වෙන්නට පුළුවන්. කොමනත් අපි කලින් කියපු විදිහට පොල් වතුර ටික එකතු කරලා විනාකිරි හදාගත්තා නම් ඒකටත් බොහොම සරල විසඳුමක් ඔබට තියෙනවා. මුලින්ම ෂවර් හෙඩ් එක ගලව ගන්න. දැන් ඒක ගිල්වන්න පුළුවන් තරමේ භාජනයකට පිරෙන්න උතුරන වතුර දාන්න. දැන් විනාකිරි කෝප්පයක් මේකට මිශ්‍ර කරලා ෂවර් හෙඩ් එකෙහි ගිල්වලා පැය භාගයක් විතර තියෙන්න හරින. විනාකිරි වල ආම්ලික බව නිසා කිවුලෙන් ඇතිවන ලවණ බැඳීම් වෙනත් කුණු දූවිලි ආදී ඉවත් වෙලා ෂවර් හෙඩ් එකේ සිදුරු නිකම්ම පිරිසිදු වෙනවා. ඔබේ ෂවර් හෙඩ් එක ගලවන්න ඔබට අපහසු නම් ඒකටත් කදිම විසඳුමක් තිබෙනවා. ප්ලාස්ටික් බෑග් එකකට විනාකිරි පුරවලා ෂවර් හෙඩ් එක ඒ තුල ගිලෙන විදිහට බෑග් එකේ කට ගැට ගසන්න. මේ විදිහට පැයක විතර කාලයක් තියෙනට හැරියාම එහි සිදුරු අවහිර වීම සම්පූර්ණයෙන්ම ඉවත් වෙලා යනවා ඔබට පෙනේවි. අමතර ප්‍රයෝජනයක් විදිහට එහි පෘෂ්ඨයත් හොඳින් පිරිසිදු වෙලා අලුතෙන් ගත්තා වගේ දිලිසෙන පෙනුමකුත් ඉබේම ලැබේවි. අංක 3 උපකරණ බල මලකඩ ඉවත් කරගන්න. පැරණි ලෝහ උපාංග වගේම ඇනමුරුචි ආදියත් කාලයක් යද්දි මලකඩ ගන්න පුළුවන් එක සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම තෙත ගතියට හසු වුණාම තීන්ත ගාලා තිබෙන ස්ථානවල තීන්ත හීරිලා ගියාම මේ තත්ත්වය ඉක්මන් වෙනවා. ඔබ මුහුදු උඩ ප්‍රදේශයක විශේෂම ජීවත් වෙනවා නම් මලකඩ කෑම කිහිප ගුණයකින් වේගෙන් සිද්ධ වෙනවා. මලකඩ බැඳුනහම බොහෝ විට තිබෙන විසඳුම තමයි ඒ වැලි කඩදාසි හරි වයර් බ්‍රෂ් එකක් යොදාගෙන හරි ඉවත් කරගන්න එක. ඒක හරියම අපහසු වගේම අප්‍රසන්න වැඩක් බවත් ඔබට වැටහෙන්නට ඕනේ. මලකඩ ඉවත් කරන ද්‍රාවණ වර්ග ඇතුළු වාණිජ නිෂ්පාදන භූමියක් තිබුණත් ඒවා මිලෙන් අධික නිසා ඒවයි තේරුමක් නැහැ. හැබැයි ඔබ දන්නවද විනාකිරි යොදාගෙන හරියම පහසුවෙන් උපකරණවල මලකඩ ඉවත් කරගන්න පුළුවන් කියලා. විනාකිරි වල අඩංගු තනුක ආම්ලික බව නිසා යකඩ සහ වාණි උපකරණවල තිබෙන මලකඩ ඉතාම සෙමින් දිය වෙලා යනවා. මේ සඳහා කරන්න තියෙන්නේ තරමක් විශාල බාල්දියකට වතුර පුරවලා ඊට විනාකිරි ලීටරයක් පමණ එකතු කර ගැනීම පමණයි. දැන් මෙයට ඔබේ මලකඩ කාපු උපකරණ සියල්ලම දමන්න ඔබට පුළුවන්. ඊට පස්සේ එය නිකම්ම තිබෙන්න හරින්න. දවසකට වතාවක් බාල්දිය තරමක් සෙලවීම ඉතාම ප්‍රමාණවත්. දවස් 4ක් වගේ යද්දී සාමාන්‍ය මලකඩ සියල්ලම වගේ ඉවත් වෙලා උපකරණ පිරිසිදු වෙනවා. ගැඹුරටම මලකඩ කාපු උපාංග තිබෙනවා නම් දින 4කට පසුව වරක් හොඳින් සෝදලා නැවත අලුතින් සකස් කරගත්තු ඒ වගේම විනාකිරි මිශ්‍රණයක දෙවෙනි වරටත් ගිල්වා තබන්න. දෙවෙනි වාරය කරාම ඕනෑම උපකරණයක මලකඩ සම්පූර්ණයෙන්ම වගේ ඉවත් වෙනවා. අංක 4
සිංකේ බටය හිර වුණාම සුද්ධ කරගන්න. මොනතරම් ඉතින් හොඳට හැදුවත් කුස්සියේ හරි නාන කාමරේ සිංකේ හරි මේ බටය කාලයක් ඇද්දි හිර වෙන්න ඉඩ කඩක් තිබෙනවා. කුස්සියේ සිංකේ නම් බත්තට, ඉඳුල් කොටස්, තෙල් ආදී එක්රැස් වීමත්, නාන කාමරේ නම් කපපු රැවුල් කොටස්, කෙස් ගස් සහ රෙදි ආදී නූල් එක්රැස් වීමත් මේට හේතු වෙන්නට පුළුවන්. කොමුණත් ප්‍රතිඵලය නම් එකයි. සිංකේ වතුර කලින් වගේ බහැලා යන්නේ නැති බවක් දැක ගන්නට ලැබෙනවා. මේ වගේ තත්ත්වයක් ඇති වුනහම මේ වගේ තත්ත්වයක් දැක්කහම හැකිතරම් ඉක්මනින් පිළියෙල කරන එක තමයි හොඳම දේ. ඒක ගණන් අරන් හිටියේ නැත්නම් ටික දවසක් යද්දි හොඳටම හිර වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක සුද්ධ කරගන්න ලොකු මහන්සියක් දරන්නත් ඊට පස්සේ සිද්ධ වෙනවා. ඉතින් සිංක එක හිර වෙන බව දැක්ක ගමන්ම එහි වතුර බහින බටයට බේකින් සෝඩා කුඩු මේසෙන් කිහිපයක් දාන්න. නාන කාමරයේ සිංකේ නම් එම සිදුරට ඉහලින් තිබෙන කැප් එක ගලවලා මේක කිරීම වඩාත් සාර්ථකයි. ඊට පස්සේ විනාකිරි කෝප්පයක් විතර මේකට හැමෙන් වත් කරන්න. පෙන නැගෙමින් යම් ශබ්දයක් නිකුත් වෙනවා ඔබට ඇසෙයි. මේ විදිහට විනාඩි 30ක් පමණ තිබෙන්න හරින. එවිට සිංකේ අවහිර වෙමින් තිබෙන සියලුම දේවල් බුරුල් වෙනවා. දැන් තරමක් විශාල භාජනයකට වතුර පුරවලා සිංකේකට හැලුවාම අර අවහිරයේ සම්පූර්ණයෙන්ම වතුරත් එක්ක ඉවත් වෙලා යාවි. අංක 5. එළවලු මස් මාළු කපන ලෑල්ල පිරිසිදු කරගන්න. බොහෝ නිවෙස්වල එළවලු මස් මාළු වාදී කපා ගැනීම සඳහා භාවිතයට ගන්න ලෑල්ලක් දැක ගන්නට පුළුවන්. කාලයක් ප්ලාස්ටික් වලින් හදපු පුවරු මේ සඳහා භාවිත වුණත් අද වෙද්දී සෞඛ්‍ය ගැන හිතන බොහෝ දෙනෙක් නැවතත් ලෑලි වලට මාරු වී තිබෙනවා. කොමුණත් කපන ලෑල්ලක් පිරිසිදුව තබා ගන්න එකේ අපහසුකම ගොඩක් දෙනා අත්දැකීමෙන්ම දන්නවා. කපන එළවලු මස් මාළු වාදියට අප්‍රසන්න රසයක් එන නිසා ඒ සබන් හෝ සේදුම් දියර වලින් සෝදන්නත් බොහෝ දෙනෙක් කැමති නැහැ. මේ නිසා බොහෝ විට වතුරෙන් පමණයි ඒ සේදීම සිද්ධ කරන්නේ. ඉතින් මේ වෙනින් කාලයක් යද්දී ලෑල්ල අප්‍රසන්න කළු පැහැයකට පත් වෙනවා වගේම විවිධ කෘමී සතුන් උනත් බෝ වෙන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි පුස්සාදිය බැඳෙන්නත් ඉඩ කඩක් තිබෙනවා. හැබැයි ඒ වෙනුවට ඔබට කරන්න තියෙන ඉතාම සුළු දෙයක් විතරයි. කපන ලෑල්ල මතට බේකින් සෝඩා කුඩු ටිකක් ඉසින්න. දැන් විනාකිරි ටිකක් ස්ප්‍රේ බෝතලයකට දාලා ඒ මතට ස්ප්‍රේ කරන්න ඔබට පුළුවන්. විනාඩි 5ක් තියලා ස්පොන්ජ් එකකින් අතුල්ලලා සෝදා හරින්නට ඕනේ. ලෑල්ල ඉතාම හොඳින් පිරිසිදු වෙනවා විතරක් නෙවෙයි. එයින් එළවලු මස් මාළු එක්රැස් වෙලා ඇති වෙන පිලුණු ගඳත් ඉවත් වෙලා යනවා. ඉතින් මේ වෙලේ සතියකට වරක් කරන එක ඉතාම ප්‍රමාණවත්. අංක 6. අලුත් මල් කාලයක් තියාගන්න. සාමාන්‍යයෙන් අද කාලේ තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක බොහෝ දෙනෙක්ට මේ ගෙවතු වගාව තරමක් අතපසු වෙන්න අරන්. කොමුණත් ඒට වෙලාවක් හොයාගන්න පුළුවන් නම් මල් වැවීමෙන් ඉහළ මානසික තෘප්තියක් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔබේ ගෙවත්තේ ආහාර භෝග වගා කරලා තියෙනවා නම් ඊට අමතරව මල් පිපෙන ශාක කීපයකුත් වගා කිරීමෙන් ගෙවත්තට මීමැස්සන් වගේ වටිනා සතුන් ආකර්ෂණය කරගන්න පුළුවන්. එයින් ඔබට ගෙවතු වගාවේ පළදාවත් වැඩි කරගත හැකියි. කොමුණත් ඉතින් මල් වවන ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් නේ ඒවා ඉක්මනින්ම පරවෙන එක. මේ නිසා ගෙවත්තේ මල් ගස් වලින් භාගයක්ම පරවුණු මල් වලින් වැසිලා තියෙන බවයි පේන්න තියෙන්නේ. හැබැයි අපි අර කලින් කියපු විදිහට ඔබ විනාකිරි ටිකක් හදලා තියාගත්තා නම් දැන් ඉතින් ඒකන කරදර වෙන්න අවශ්‍ය නැහැ. අලුත් මල් පිපුණාම ඒවායේ මල් පෙති මතට විනාකිරි සල්පයක් ස්ප්‍රේ කරන්න. මල පිපිලා තිබෙන කාලය දෙගුණයකින් විතර දීර්ඝ කරගන්න එයින් පුළුවන්. මේ විතරක් නෙවෙයි ඔබේ නිවසේ අලුත් මල් වාසයකක් තියාගන්න ඔබ කැමති කෙනෙක් නම් එයටත් විනාකිරි වලින් පහසුවක් සැලසෙනවා. මල් වාසයකට දාන වතුරට විනාකිරි මේසැන්දි 3ක් විතර මිශ්‍ර කරගන්න. මේ සරල වගේම පහසු උපක්‍රමයෙන් වාසයකේ මල් පර නොවි දින 3ක් විතර ඔබට හොඳින් පවත්වා ගන්නට පුළුවන්. අංක 7. ගෘහස්ත උපකරණ සියල්ලේම දුගඳ ඉවත් කරගන්න. ගඳ එහෙම නැත්නම් දුර්ගන්ධය ඉවත් කරන විනාකිරි වලට තියෙන පුදුමාකාර හැකියාවක්. එය නිවසේ නිතර කිලුටු වෙන උපාංග ඕනෑම එකකට භාවිතයට ගත හැකි. උදාහරණයක් විදිහට කිව්වොත් මයික්‍රෝවේව් අවන් එකක් භාවිත කරලා කාලයක් තිබ්බාම ඇති වෙන දුගඳ ඉවත් කරගන්න අවශ්‍ය නම් විනාකිරි පිරුණු භාජනයක් ඒ තුල තියලා ක්‍රියාත්මක කරන්න. විනාකිරි උණුසුම් වීමත් එක්ක පිටවන විනාකිරි වාෂ්ප මගින් ඇතුළත දුර්ගන්ධය හොඳින් ඉවත් වෙලා යනවා. දැන් අවන් එක විවෘත නොකර විනාඩි කිහිපයක් තිබෙන්නට හරින්න. ඊට පස්සේ විනාකිරි භාජනය පිටතට අරගෙන එහි දොර විවෘත කරලා ස්වභාවිකව වේලෙන්න හරින්න. පැරණි ආහාරවල දුර්ගන්ධය නිකම්ම එතකොට ඉවත් වෙලා යනවා. විනාකිරි ටිකක් ස්ප්‍රේ කිරීම මගින් වෙනත් බොහෝ උපකරණවල තිබෙන දුර්ගන්ධයත් ඉවත් වෙනවා. ශීතකරණයේ ඇතුළත දුර්ගන්ධය තිබෙනවා නම් ඒ ඉවත් කරගන්නත් මේ කදිම විසඳුමක්. පැන්ට්‍රි කබඩ් වල ඇතුළත තිබෙන පැරණි ලී ගන්ධය ඉවත් වීමත් මේ විනාකිරි ස්ප්‍රේ කිරීමෙන් පහසුවෙන්ම ඔබට සිද්ධ කරගත හැකියි. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් ඔබ බැලුවා නම් ඔබ විසිකරන පොල් වතුර ටික එකතු කරගත්තොත් ඔබට පුළුවන් ඒකෙන් අපූර්ව ප්‍රයෝජන කිහිපයක් ලබා ගන්න. ඉතින් විශ්මය දනවන විශ්වය පුරා සැරිසරන්න තවමත් මිලියනයකට අධික සබ්ස්ක්‍රයිබර්ස්ලත් එක්ක ඔබත් එකතු වෙන්න නැත්නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරන්න. තවත් කෙනෙකුට මේ වීඩියෝ එක පේන්න share කරලා ඔවුන් නොදන්න දේවල් ඔබ නොදන්න දේවල් සියල්ල බෙදා හදා ගන්නත් අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේම සුවිශේෂී වටිනා කියන වීඩියෝකින් ළඟදිම දවසක ඔබව හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දිගටම ඔබේ ආදරණීය විශ්ම ලෝකයට එක්ක අදට අපි ගිහින් එන්න. ඔබට සුබ දවසක්. ජය වේවා.